එදා උදෑසන මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් වෙතින් මාදුටුවේ අතිශයින් කම්පාවට පත් වූ දාර්ශනිකයෙකුගේ ස්වභාවයකි. වොට්සන්, ඔබ දුටුවද ඒ මිනිහා? ඔබ කියන්නේ මේ දැන් අපේ ගෙදරින් එළියට බැහැලා ගිය වයසක මිනිසයද? අන්න හරි. මං ගෙට ඇතුළු වෙtti දොර ළඟදී ඔහුව හමු වුණා. ඔබට මොනවද ඔහු ගැන හිතෙන්නේ? ජීවිතය ගැන කලකිරීමටපත් වෙලා දුකෙන් සිත වේදනාවෙන් ඉන්න කෙනෙක්. හරියටම හරි වොට්සන්, අපි කල්පනා කරලා බැලුවොත් මේ මුළු ජීවිතේම දුකෙන් වේදනාවෙන් පිරුණු එකක් නේද? අර මිනිහගේ කතාව මුළු මහත් සමාජය තුලම පැතිර ඇති ජීවිතයේ දුක්ඛදායක තත්වය සියුම්ව පෙන්වන කැටපතක් වගේයි. අපි දැත්තිකු කරලා පුළුවන් තරම් දේවල් ලබා ගන්න හදනවා. නමුත් අන්තිමට අපේ අත්වලට අහු වෙලා ඉතිරි වී තිබෙන්නේ මොකක්ද? මායාවක් පමණයි. මායාවකටත් වඩා අන්තයි දුක වේදනාව පමණයි. ඒ තැනැත්තා ඔබේ අනුග්‍රාහකෙක්ද? ඕ, මට එහෙම හඳුන්වා දෙන්න පුළුවනි. ස්කොට්ලන්ඩ් යාඩ් එකෙනුයි ඔහුව මෙහාට එවලා තිබුණේ. සමහර වෙලාවට වෛද්‍ය විශේෂඥයෝ තමන්ට මොන විදිහකටවත් සනීප කරන්න බැරි ලෙට්ටු වෛද්‍ය පුහුණුවක් නොලැබූ හොර වෙදුන් ළඟට යවන්නේ. අන්න ඒ වගේ එහෙම වෙලාවට වෛද්‍යවරුන්ගේ තර්කය මොකක්ද දන්නවද? අර ලෙඩා සනීප කරන්න කියලා තමන්ට තවත් කරන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. හොර වෙදා මොනවා කළත් ලෙඩාගේ අමාරුවේ තවත් නරක අතට හැරෙන්න කියලා දෙකුත් නැහැ. ඇයි අර මිනිහට මොකක්ද වෙලා තියෙන්නේ? කිලිටි වී තිබුණු ආගන්තුක පතක් හෝම් සතට ගත්තේය. ජොසයියා ඇම්බර්ලි. ඔහු කියනවා බ්‍රික්ෆෝල් සහ ඇම්බර්ලි සමාගමේ කනිෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂකවරයා හැටියට හිටිය ඔහු කියලා. එයා තමයි චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් දිය සායම්, තෙල් සායම් හා පින්සල් නිපදවන්නේ. ඔහුගේ නම දිය සායම් පෙට්ටිවල පිටපැත්තේ සඳහන් කර තිබෙනවා ඔබ දැකලා ඇති. ඔහු සෑහෙන ධනයක් උපයාගෙන වයස 60ක වෙtti ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත්තාලු. ඊළඟට ලුවිෂාම් වලින් නිවසක් මිලටගෙන විවේකීව කාලය ගත කරන අදහසින් එහි පදිංචි වුණාලු. දීර්ඝ කාලයක් ව්‍යාපාර කටයුතු වල යෙදීම නිසා ඔහු හෙම්බත් වෙලා ඉන්න ඇත්තේ. ඉතින් මේ තොරතුරු ඇහුවම කෙනෙකුට මොනවද හිතෙන්නේ? දැන් ඉතින් ඔහුට නිවිසන හිල්ලේ කාලය ගත කරන්න හැකි වේවි කියන එක නේද? ඇත්තෙම ඔව්. හෝම්ස් පරණ ලියුම් කවරයක් පිටුපස ඔහු සටහන් කරගත් යමක් කියවා බැලුවේය. ඔහු විශ්‍රාම අරගෙන තියෙන්නේ 1896 දී. ඊළඟට 1897 මුල හරියේදී ඔහු විවාහ වුණා. ඒ තමන්ට වඩා අවුරුදු 20කින් බාල කාන්තාවක් සමග. ඡායාරූපයේ පෙනෙන හැටියට ඇය හොඳ රූමත් තරුණියක්. ඔහුගේ දක්ෂකම නිසා මුදල් හදල් තිබුණා. බිරිඳක් ලැබුණා. දැන් විවේකයක් ලැබුණා. මේ හැමදේකින්ම පෙනෙන්නේ මොකක්ද? ඔහු ඉදිරියේ යෑමට තිබෙන මාර්ගය බොහොම පහසු, කරදර කම්කටොළු වලින් තොර එකක්. එහෙම නේද? නමුත් අවුරුදු දෙකක් ගත වුණේ නෑ. ඔබට පෙනෙනවා නේද මේ වයසක ඇම්බර්ලි මහත්තයා ඉරහඳ යටේ ඉන්න කාල කන්නිම අවාසනාවන්තම මිනිහා බවට පත් වී ඇති හැටි? ඇයි මොකක්ද සිද්ධ වුණේ? පර්ණ කතාවමයි වොට්සන්. චපල බිරිඳක් සහ මිත්‍ර ද්‍රෝහියෙක්. ඔහු කියන හැටියට ඇම්බර්ලිගේ ජීවිතයේ හැමදාමත් ඔහු ඉතාම ප්‍රිය කළ විනෝදාංශය තමා චෙස් ක්‍රීඩාව. ලුවිෂාම්හි ඔහුගේ නිවසට කිට්ටුව නිවසක ඉන්නවා තරුණ වෛද්‍යවරේ. ඔහු චෙස් ක්‍රීඩාවට කැමති කෙනෙක්. ඔහුගේ නම වෛද්‍ය රේ ඒර්නස්ට්. චෙස් ක්‍රීඩාව සඳහා නිතර නිතර නිවසට පැමිණි වෛද්‍යවරයා සහ ඇම්බර්ලිගේ බිරිඳ අතරේ හිතවත්කමක් ඇති වුණා. අපේ අවාසනාවන්ත මිත්‍රයාගේ බාහිර පෙනුම නම් ඒ හැටි සතුටුදායක එකක් නොවන බව ඔබ දකින්න ඇති. ගිය සතියේ අර ජෝඩුව පැන ගිහින් කොහේ ගිහින්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ මදිවට අර ගෑණී
තමන්ගේ ගමන් බඩු හැටියට ගෙනihin තියෙන්නේ මොනවද දන්නවද? ඇඹලි මහත්තයා ජීවිත කාලයක් තිස්සේ එකතු කළ මුදල් වලින් විශාල කොටසක් සහ ඔහුගේ මුදල් ආයෝජනය කර ලබාගත් සුරකුම්පත් සහිත පෙට්ටිය. ඔහු මගෙන් අහනවා අපිට පුළුවන් ද කියලා හොරකම් කරගෙන ගිය මුදල් සහ බිරිඳ හොයලා දෙන්න. දැනට පෙනෙන හැටියට නම් සාමාන්‍ය ආකාරයේ ප්‍රශ්නයක්. නමුත් ජොසයියා ඇම්බර්ලිට නම් විශාල ගැටලුවක්. හෝම්ස් මොනවද ඔබ මේකට කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්, මෙතනදී වහාම මතුවෙන ප්‍රශ්නය. වොට්සන් ඔබ මේකට මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මගේ ගෝලයා හැටියට ඔබ දන්නවනේ මේ දිනවල මගේ කාලය සම්පූර්ණයෙන්ම ගත වෙලා තියෙන්නේ වෙනත් වැඩකට බව. අර ඊජිප්තු ක්‍රිස්තියානි බිෂොප්වරුන් දෙදෙනා සම්බන්ධ සිද්ධියේ වැඩ කටයුතු දැන් සෑහෙන තරම් අවසානයි. මට හිතෙනවා අද හැන්දෑව වෙනකොට ඒක කෙලවරක් දකින්න පුළුවන් වේවි කියලා. ලුවිෂාම් වෙත ගිහින් පරීක්ෂා කරලා බලන්න මට කොහොමටවත් වෙලාවක් නැහැ. නමුත් සිද්ධිය වූ තැනට ගිහින් සටහන් කරගන්න සාක්ෂිවල විශේෂ වටිනාකමක් තියෙනවා. නාකි මිනිසයා මගෙන් තදින්ම ඉල්ලා හිටියා ඔහු සමග එන්න කියලා. මට මතුවී තිබෙන ප්‍රශ්නය මං ඔහුට තේරුම් කරලා දුන්නා. පස්සේ ඔහු කැමති වුණා මගේ නියෝජිතයාව බාර ගන්න. මම දන්නේ නෑ හෝම්ස් මගේ නම් මේ හැටි ප්‍රයෝජනයක් වේවිද කියලා. නමුත් මං පුළුවන් තරම් උත්සාහ දරන්නම්. හෝම්ස්ගේ ඉල්ලීම පිළිගෙන ග්‍රීස්ම ඍතුවේ හවස් භාගයේ මම ලුවිෂාන් බලා පිටත් වී ගියමි. එංගලන්තයේ පුරා මහත් ආන්දෝලනයක් ඇතිවන සිදුවීමක් බවට සතියක් ඇතුළතේ පරිවර්තනය වනු ඇතැයි මට එවෙලේ කිසිසේත් නොසිතුනේ. මා අපසු බේකර් වීදිය කරා පැමිණෙන විට රැබෝ වී තිබුණේ. මගේ ගවේෂණාත්මක ගමන ගැන දීර්ඝ විස්තරයක් හෝම්ස් වෙත ලබා දීමට මට සිදුවිය. ඔහුගේ දිගු සිහින් ශරීරය හාන්සිපුටුවේ දිගහැර හෝම්ස් මගේ කතාවට සවන් දීම ඇරඹුවේය. සැර දුම්කොළ යොදා දල්වාගත් පයිප්පය සුදු පැහැති ඝන දුම් කැරලි පිට කරන්නට පටන් ගත්තේය. දැස් පියාගෙන සිටි ඔහුට නිින්ද ගොස් ඇතැයි කිසිවෙකු දුටුවේ නම් සිතන්නට ඉඩ තිබුණේ. මම ගමන් විස්තරය ඇරඹීමේ ජොයිසා ඇම්බර්ලිගේ නිවසේ නම ද හැවන්. ඒ හරියේ හැමතැනකම ගඩොල් වලින් බැඳුණු උස්ථාප්ප සහිත ඉඩම්. මේ හැම මැදයේ ඇම්බර්ලිගේ නිවස පිහිටා තිබුණේ ඒකාකාරී පරිසරයක් මැද. පෞරාණික සංස්කෘතික හා සුවපහසුව විදහා දක්වන දූපතක් වගේ මේ නිවස වටේ බැඳුණු හිරු රැසින් නැහැවුණු උස්ථාප්පය පාසි වර්ග හා හුස් වලින් සෑදුණු පැල්ලම් වලින් අලංකාර. ඔය කාව්‍යමය වර්ණනා ටික අත්හැරලා දාන්න වොට්සන්. ගේ වටේට ගඩොල් වලින් හදපු උස්ථාප්පයක් තිබුණා. මට ඒ ඇති. හෝම්ස් මගේ කතාවට බාධා කළේ කෝප වූ අයුරෙනි. හරි හරි, ගේ කොයි එකද කියලා හොයාගන්න වැඩේ ඒ හැටි ලේසි නොවෙන්න ඉඩ තිබුණා. නමුත් වීදියේ දුම්බොමින් රස්තිය අදු වෙමින් සිටි තරුණයෙකුගෙන් මම ඒ ගැන ඇහුවා. ඔහු ගැන මං විශේෂයෙන්ම සඳහන් කරන්නේ හේතුවක් ඇතුවයි. ඔහු හුඟක් උස කළු පැහැති සිරුරක් තිබුණු ලොකු රැවුලක් තිබුණු මිනිහෙක්. පෙනුමෙන් ටිකක් යුද හමුදා බටේක් වගේ. ජොසයියා ඇම්බර්ලි මහත්තයාගේ ගේ මේකද කියලා මම ඇහුවම ඔහු හිස සොලවා ඒ බව ඇඟෙව්වා. ඊළඟට මා දිහා හෙළුවේ කුතුහලයෙන් යුතු ප්‍රශ්නාර්ථ බැල්මක්. ඒක මගේ සිහියට ආවේ ටිකක් වෙලා ගියාට පස්සේ. මම ගේට්ටුවෙන් ඇතුළු වෙද්දීම ඇම්බර්ලි මහත්තයා ඉස්සරහට ආවා. අද උදේ මං ඔහුව දුටුවේ යන්තමින් විතරයි. ඒ වෙලාවේ මට හිතුනේ ඔහු මහා පුදුමාකාර මිනිහෙක් කියලයි. අද හවස ඔහුව පැහැදිලිව දකින්න ලැබුණාම පෙනුමේ අස්වාභාවිකකම තවත් තහවුරු වුණා. ඒ කාරණේ මමත් නිරීක්ෂණය කළා. ඒ වුණත් මං කැමති ඔහු ගැන ඔබේ සිතේ ඇති වුණු අදහස් දැනගන්න. මට ඔහුව පෙනුනේ ඕනෑකමින්ම හිස
ඉදිරියට පහත් කරගෙන සිටි කෙනෙකුගේ අයුරෙන්. එහෙම පෙනෙන්න හේතුව පිට ටිකක් කුදු ගැහි තිබුණු නිසා බව මට දකින්න ලැබුණා. ඒ වුණත් ඔහු මම මුලින් හිතූ තරම් දුර්වල කෙනෙක් වෙන්න බෑ. ඔහුගේ උරහිස් දෙකත් පපුවත් යෝධයෙකුගේ වගේ ඉතාම පුළුල්. නමුත් ශරීරයේ පහතට වෙන්න හරිම කෙට්ටුයි. වම්සපත්තුව රැලි වැටි ඇඹරී තිබුණු හැටි සහ දකුණු කකුලේ සපත්තුව සාමාන්‍ය ආකාරයට තිබුණු හැටි ඔබ දකින්න ඇති. ඒ හරිය මම දැක්කේ නෑ. ඔව්, ඔබට ඒක දකින්න ලැබෙන්නේ නැහැ. මම දැක්කා ඔහුගේ එක කකුලක් කෘතිම කකුලක් බව. කමක් නෑ, කතාව දිගටම කියන්න. ඔහුගේ පරණ තොප්පිය අතරින් පහතට වැටුණු තැනින් තැන සුදු වී කැරලි ගැසුණු කොණ්ඩයෙන් මා පුදුමයට පත් වුණා. එපමණක් නොවේ, ඔහුගේ රැලි වැටුණු මුහුණෙන් ප්‍රකාශ වුණේ බියකරු පෙනුමක්. හරි හරි වොට්සන්, මොනවද ඔහු කීවේ කියලා මට කියන්න. ඔහු තමන්ගේ දුක් ගැනවිලි අඳෝනාව දිගහරින පටන් ගත්තා. අපි පාර දිගේ ඇවිත යමිනුයි කතා කළේ. ඒ අතරේ ගෙයහාවට පිහිටීම ගැන මම හොඳින් පරීක්ෂා කළා. ඒ තරම් අපිරිසිදුවට තිබුණු ගෙයක් හා වත්තක් මම කවදාකවත් දැකලා නැහැ. ගෙවත්තේ හැම තැනකම වල් පැලෑටි හැදිලා වල් බිහි වෙලා. හැදිච්ච පවුලක ගැහැණියක් ගෙවත්ත මේ වගේ වෙන්න ඇරලා බලාගෙන හිටියේ කොහොමද කියලා මට නම් තේරුම් ගන්න බෑ. ගෙයත් හොඳටම ගරා වැටිලා විනාශ වෙලා යන්න ඔන්න මෙන්න වගේ. මේ අහිංසක මිනිස්සයාට ගෙයි පිළිවෙල තේරිලා වෙන්න ඇති. ඔහුට ගෙය ටිකක් අලුත් වැඩියා කරන්න හිතිලා ඔහු නිවසේ තීන්ත ගන්න පටන්ගෙන තිබුණා. විශාල කොළපාට තීන්ත බඳුනක් සාලේ මැද තබා තිබුණා. මං එහි යද්දී ඔහු ඒ වැඩේ යෙදිලා ඉන්න ඇත්තේ. නිවසෙන් එළියට ආවෙත් ලොකු තීන්ත බුරුසුවක් අතේ තියාගෙන. ඔහු මාව කැඳවාගෙන ගියා කුඩා කුටියකට. අපි හුඟක් වෙලා කතා බස් කළා. ඇයි හෝම්ස් මහත්තයාම ආවේ නැත්තේ මේ ගැන පරීක්ෂා කරන්න? හැබෑවටම මම එහෙම හිතන එකත් වැරදි. මුදල් හදල් විනාශ වෙලා ගිහින් මම බොහොම දුප්පත් අසරණෙක් බවට පත් වෙලා ඉන්නේ. ඉතින් මං කොහොමද ෂර්ලොක් හෝම්ස් මහත්තයා වගේ සුප්‍රසිද්ධ කෙනෙකුගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේ? ඇම්බර්ලි කිව්වා. එහෙම කියන්න එපා ඇම්බර්ලි මහත්තයා. මගේ මිත්‍රයාම මේ වැඩේට ආවේ නැත්තේ මුදල් හදල් පිළිබඳ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ෂර්ලොක් හෝම්ස් කියන්නේ සල්ලිකාරීන්ගේ වැඩ ගැන උනන්දු වෙන නැතිබරි අය නොසලකා හරින කෙනෙක් නෙමෙයි. ඔව්, මං ඒ බවත් අහලා තියෙනවා. කලාශිල්පීන් කලාත්මක නිර්මාණයක යෙදෙනකොට මුදල් ගැන නොහිතනවා වගේ හෝම්ස් මහත්තයා මෙහි ආව නම් මේ සිද්ධියේ කලාත්මක දෙයක් අධ්‍යයනය කරන්න තිබුණා. මිනිස්සෙකුට කොයිතරම් දරුණු විදිහට අකෘතඥ වෙන්න පුළුවන්ද කියන එක දකින්න තිබුණා. ඇයි ඉල්ලූ දෙයක් මං කවදද ප්‍රතික්ෂේප කළේ? මේ විදිහට ඇය ඉල්ලන හැම දෙයක්ම ලබා දෙමින් ඇය කියන විදිහට හැමදේම කළා. ගැහණියකට කවදාවත් ඒ වගේ සැමියෙක් ලැබිලා තියෙනවද? ඊළඟට අර ඉලන්දාරියා මගේ පුතෙක් වෙන්න පුළුවන් වයසේ තරුණයෙක්. ඔහුට මේ ගෙදර කැමති හැටියකට ඉන්න නිදහස පවා මම දීලා තිබුණා. ඒ වුණත් බලන්න ඔහු මට සැලකූ හැටි. දෙයෝ වොට්සන් මහත්තයා, මේක මහා දුෂ්ට ක්‍රූර ලෝකයක්. පැයකට හෝ ඊට වැඩි කාලයක් ඔහු දෙඩෙව්වේම ඒ ගැන තමයි. මේ තරුණයා හා ඔහුගේ බිරිඳ අතර රහස් සබඳකමක් තිබුණු බවට ඔහුගේ හිතේ සැකයක්වත් තිබිලා නැහැ. ඇම්බර්ලි හා ඔහුගේ බිරිඳ ජීවත් වුණේ තනිවම. ඒ කියන්නේ ගෙදර නැවති වැඩපළ කර දුන් සේවක සේවිකාවෝ කවුරුවත් නැහැ. ගෙදර කටයුතු කර දීමට උදේට ඇවිත් හැන්දෑවේ 6ට පිට වී යන ගැහැණියක් සිටිනවා. මේ සිද්ධිය උණු දවසේ හැන්දෑවේ නාට්‍ය සංදර්ශනයක් නැරඹීම සඳහා ආසන වෙන් කරන්න ඇම්බර්ලි තීරණය කරලා තියෙනවා. ඔහු හේමාකට් රඟහලේ හැන්දෑවේ දර්ශනය සඳහා සඳුළුතල ආසන වලින් ටිකට් පත් දෙකක් මිලට ගත්තලු. ඒ ඔහුගේ බිරිඳගේ විනෝදාශ්වාදය
සඳහා නාට්‍ය නැරඹීමේ අදහසින්. නමුත් රංගහලට පිටත් වී යන්න සූදානම් වෙන අන්තිම මොහොතේ ඇය හිසක කියන බව කියමින් නාට්‍ය නැරඹීමට යාම බිරිඳ ප්‍රතික්ෂේප කළාලෝ. ඒ හින්දා ඔහු තනියම ගිහින් තියනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ මොකද ඔහු බිරිඳ වෙනුවෙන් මිලටගත් ටිකට් පත පවා මට පෙන්නවා. මේක හැබෑවටම මගේ සිත් ඇදගන්නා තාලේ එකක්. ඉතින් කියන්න වොට්සන්, ඔබේ කතාන්දරය හරිම සිත් ගන්නා සුළුයි. ඔබේ ටිකට් පත පරීක්ෂා කරලා බැලුවද? ඔබට ඒකේ අංකය සටහන් කරගන්න මතක් වුණේ නැත්ද? මං ඒක හොඳට මතක තියාගත්තා. මා පැවසුවේ තරමක් ආඩම්බරේනි. ඒක මං පාසල් යන කාලේ මගේ අංකය. ඒ හින්දා හොඳට මතක හිටියා. අංක 31. විශිෂ්ටයි වොට්සන්. එහෙමනම් ඔහුගේ අංකය වෙන්න ඇත්තේ අංක 30 නැත්නම් 32. ඔව්, එහෙම විය යුතුයි. ඒක B අකුරෙන් තිබෙන ආසන පේලියේ අසුන් දෙකක්ලු. විශිෂ්ටයි. වෙන මොනවද ඔහු කිව්වේ? ඔහු තමන්ගේ ආරක්ෂිත කාමරය කියලා හැඳින්වූ කාමරයක් මට පෙන්නවා. ඒක හැබෑවටම බොහොම ආරක්ෂිත තැනක්. හරියට බැංකුවක සුරක්ෂිතාගාරය වගේ. දොර යකඩින් තැනූ එකක්. ජනෙල් ආවරණ හොරුන්ට කඩන්න බැරි යකඩ තහඩු වලින් තැනූ ඒවා. ඇම්බලිගේ බිරිඳ ළඟ මේ කාමරයේ දොරට අමතර යතුරක් තිබුණු බවයි පෙනෙන්නේ. ඇත් මේ රේ ඒනස්ටම් තරුණයත් එකතු වෙලා රන්පවුන් 7000ක වටිනාකමට මුදල් හා සුරකුම්පත් හොරකම් කරගෙන ගිහින්. සුරකුම්පත් ඔවුන් කොහොමද ඒවා විකුණන්නේ? ඇම්බලි කිව්වා ඔහු පොලිසියට ඒවාගේ විස්තර අඩංගු ලේඛනයක් දී ඇති බව. ඒ ටික නම් ඔවුනට විකුණන්න බැරි වේවි. ඔහු රංගශාලාවේ ඉඳලා ආපහු එති මැදියම් රැය වුණාලු. එතකොට ඔහුට දකින්න ලැබුණලු ඔහුගේ ආරක්ෂක කාමරය විවුර්ත කරලා තිබුණු දේවල් අරගෙන සැකකරුවෝ පැන ගිහින් නැති බව. ඔහු වහාම මේ ගැන පොලිසියට දැනුම් දීලා තියෙනවා. හෝම්ස් මද වේලාවක් කල්පනා කරමින් සිටියේය. ඔබ කියනවා ඔහු නිවසේ තීන්ත ගාමින් හිටියේ කියලා. මොන වයද ඔහු තීන්ත ගෑවේ? මම යද්දී ඔහු බරාදේ තීන්ත ගාමින් හිටියා. අර ආරක්ෂිත කාමරයේ බිමත් දොරෙත් තීන්ත ගා අවසන් කර තිබුණා. ඔබට හිතෙන්නේ නැද්ද වොට්සන්, මේ වගේ සිදුවීමක් වුණු වෙලාවේ යම්කිසි කෙනෙක් මෙවැනි වැඩක යෙදීම පුදුමාකාර දෙයක් කියලා? හදවතේ දැනෙන වේදනාව අමතක කරන්න මොකක් හරි වැඩක යෙදෙන්න ඕන මහත්තයා, ඔහු කීවේ එහෙමයි. බලාගෙන ගියාම ඒ අදහස විකාරයක් තමා. එකතකින් පුදුමෙකුත් නෑ. ඒ මොකද ඇම්බර්ලි කොහොමටත් පිස්සු විකාරකාරයෙක් වගේ මට පෙනුනේ. ඔහුගේ බිරිඳගේ ඡායාරූපයක් තිබුණා. ඔහු කෝපයෙන් මං ඉදිරියේ මේක කෑලි කෑලි වලට ඉරා දැම්මා. මේ ගෑණිගේ කාලකන්ණි මුහුණ මට ආයෙත් දකින්න උවමනා නැහැ. ඔහු කිව්වේ කෝපෙන් වෙවුලමින්. වෙන මොනවද වොට්සන් ඔබ දුටුවේ? ඔව්, අනික් හැම දෙයකටම වඩා මගේ හිතට වැදුණු එක් කරුණක් තිබුණා. ආපහු එන්න දුම්රියට නගින්න මං බ්ලැක් හීත් දුම්රිය පොලට ආවේ අශ්ව කරත්තෙකින්. දුම්රිය පිටත් වෙන මොහොතේදී මම දුටුවා මිනිහෙක් දුවගෙන දුවගෙන ඇවිත් මම නැගපු මැදිරියට අල්ලපු දුම්රිය මැදිරියට නගිනවා. ඔබ දන්නවනේ හෝම්ස්, මට මිනිසුන්ගේ මුහුණු හොඳට මතක තිබෙන බව. කිසිම සැකයක් නෑ. ඒ තමයි අර ඇම්බර්ලිගේ ගේ ළඟ රස්තියාදු වෙවී හිටිය උස කළු පුද්ගලයා. ලන්ඩන් පාලම දුම්රිය පොලේ මම බහිති ඔහු දුම්රියෙන් බැස්සා. නමුත් ඔහු වහාම සෙනග අතරේ නොපෙනී ගියා. මට හොඳටම විශ්වාසයි ඔහු මගේ ගමන ගැන සෝදිසි කරන්න මගේ පිටිපස්සෙන්ම ආ බව. කිසිම සැකයක් නෑ හෝම්ස් කීය. වොට්සන්, ඔහු උස කළු මිනිහෙක්, ලොකු රැවුලක් තියෙනවා. අලුපාට අවකන්නාඩි දෙකක් පැලඳගෙන හිටියා. එහෙම නේද හෝම්ස්? ඔබ ඉන්ද්‍රජාලිකයෙක් වගේ. මං ඔබට නොකිව්වට ඔහු අලුපාට කන්නාඩියක් පැලඳගෙන හිටි බව සම්පූර්ණ ඇත්ත. ඒ වගේම ටයිපටියේ මේසොනික් සමාජයේ
ලාංඡනයේ සහිත ටයි කටුවක්. මොනවා හෝම්ස්, ඔබ කොහොමද ඒකත් දැනගත්තේ? බොහොම සරලයි මගේ හිතවත් වොට්සන්. නමුත් අපි ඉස්සර වෙලා මේ ගැටලුවේ ඊටම වැදගත් ප්‍රායෝගික ඇත්ත ගැන සිත යොමු කරමු. මම මුලින්ම පිළිගන්න කැමති කිසිම වැදගත්කමක් නැති සරල ප්‍රශ්නයක් කියලා මම හිතුව දේ බොහොම ඉක්මනින් බැරෑරුම් ගැටලුවක් බවට පරිවර්තනය වේගෙනයි එන්නේ. ඔබ ලුවිෂාම් වෙත ගිය ගමනේදී ඊටම වැදගත් නිරීක්ෂණ හා කරුණු හැම එකක්ම ඔබට අල්ලා ගන්න බැරිව මග ඇරී ගියා. ඒක ඇත්තක් වොට්සන්. නමුත් තවත් සමහර කාරණා වගයක් බලෙන්ම වගේ ඔබේ ඇඟට ඇවිත් තියෙනවා. ඒවායේ පවා වැඩි දුර හිත බැලිය යුතු වැදගත්කමක් ඇති බවයි මට පෙනෙන්නේ. හොඳයි, මොනවද මට මග ඇරුණේ? ඕකට හිත අමාරු කරගන්න එපා මිත්‍රයා. ඔබ දන්නවනේ, වරදක් පෙන්වා දෙන්න ගියාම මම හිතවත්කම ගැන සිහි කරන්නේ නැති බව. වෙන කවුරු හරි යව්වත් මේක ඔබට වඩා හොඳට කරන එකක් නෑ. නමුත් පැහැදිලිවම ඊටම වැදගත් කරුණු කීපයක් ගැන සෙවීම ඔබෙන් අතපසු වුණා. අපි මෙහෙම හිතමු. මේ බලිහා ඔහුගේ බිරිඳ ගැන අසල්වාසීන් මොනවද හිතන්නේ? ඒක හරිම වැදගත්. දොස්තර ඇනස්ට් මොන වගේ කෙනෙක්ද? සමාජයේ චාරිත්‍ර ධර්ම ගැන නොතකා නිදහසේ හැසිරෙන කෙනෙක්ද? ඔය පැත්තේ දකින්න ලැබුණු ගැහණු කාගෙන් හරි ඔබට ආරංචි ලබා ගන්න තිබුණා. ඔවුන් ඔබේ උදව්කාරයන් කරගන්න තිබුණා. තැපැල් කාන්තෝරුවේ වැඩ කරන ගෑනු ළමයෙක්ගෙන් විමසලා බැලුවේ නැත්ද? එළවලු කඩේ වෙළෙන්දාගේ බිරිඳගෙන් ඔබට සෑහෙන තොරතුරක් දැනගන්න තිබුණා. මට හිතේමවා ගන්න පුළුවනේ, බ්ලූ ඇන්කර් අවන්හලේ වැඩ කරන තරුණියක් සමග වොට්සන් බොරුවට මොනවා හරි කොඳුර කොඳුර ඉන්න හැටි. ඇයගෙන් ලබා ගන්න තිබුණා වැදගත් කරුණු දෙකක්. ඔබ මේ කිසි දෙයක් කරලා නැහැ. හොඳයි, ඒ දේවල් කරන්න තවමත් බැරිකමක් නැහැ. ඒ දේවල් කරලා අවසානයි වොට්සන්. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටයි දුරකථනයටයි ස්තුති වෙන්න මම මේ කාමරයේ ඇතුළේ ඉඳගෙනම ඒ දේවල් සොයා ගත්තා. මට ලැබුණු තොරතුරු වල හැටියට ඇම්බර්ලි කියූ කතාව තහවුරු වෙනවා. ඔහු මහා ලෝභෙක් හැටියට පළාතේ ප්‍රසිද්ධයි. ඒ වගේම බිරිඳට කිසිම තෙතමනයක් නොපෙන්නූ කූර නීති රීති මගින් ඇයව භීතියට පත් කරගෙන හිටි කෙනෙක්ව. ඔහුගේ අර සුරක්ෂිතාගාරයේ නිසකවම ලොකු මුදලක් තිබෙන්න ඇති බවයි ආරංචිය. චෙස් ක්‍රීඩාව සඳහා නිවසටාව දොස්තර ඇනස් තරුණයා අවිවාහකෙක්. මේ හැම දෙයක්ම පැහැදිලි. ඒ අනුව තීරණයකට ඒම බොහොම පහසුයි වගේ පෙනෙන්නේ. කෙනෙකුට හිතන්න පුළුවනේ තවත් මොන ගැටලුවක්ද මෙතන තියෙන්නේ කියලා. ඒ වුණත් ඇයි කොතනද ගැටලුව තියෙන්නේ? ගැටලුව නම් තියෙන්නේ භාග වෙලාවට මගේ හිතේ. ඒක අපි එහෙමම තියෙන අරිමු වොට්සන්. මේ වෙහෙසකාරී කලබලකාරී ලෝකයෙන් ඉවත් වෙලා සංගීත ලෝකයේ දොර හැරගෙන ඒකට පිවිසෙමු. අද රාත්‍රියට ගායිකා කරීනාගේ ගීත ගායනයක් තියෙනවා ඇල්බර්ට් ශාලාවේ. හොඳ ඇඳුමකින් සැරසිලා එතනට ගිහින් කෑම ටිකක් කාලා විනෝද වෙන්න තවමත් අපිට වෙලාව තියෙනවා. පසුදා මම උදාසනින්ම අවදි වීමි. එහෙත් කෑම මේසේ දකින්නට ලැබුණු පාන් වාටි සහ බිත්තර කටු වලින් මගේ මිත්‍රයා ඊටත් වඩා උදාසනින් අවදි වී ඇති බව මම වටහා ගතිමි. මා වෙත ලියා තිබූ කෙටි ලියුම් කැබැල්ලක් මේසේ මත විය. හිතවත් වොට්සන්, ජොසයියා ඇම්බර්ලි මහතා සමග කතා බස් කර විසඳාගත යුතු කරුණක් හෝ දෙකක් මතු වී ඇත. මෙම පරීක්ෂණය තවදුරටත් කරගෙන යා යුතුද නැත්නම් අත්හැර දැමිය යුතුද යන්න තීරණය වන්නේ එවිටයි. සවස් හොරේ මට ඔබේ සහයෝගය අවශ්‍ය වීමට ඉඩ ඇත. හවස 3ට පමණ සූදානමින් සිටින්න. SH. එදා දවසේ හවස් වෙනතුරු මට හෝම්ස් දකින්නට නොලැබුණි. එහෙත් හවස 3 වෙද්දී ඔහු ආපසු අපේ නිවසට පැමිණියේය. මා ඇසූ ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් නොදුන් හෝම්ස්
ගැඹුරු කල්පනාවක වෙලී සිටියේය. බරපතල ප්‍රශ්නයක් මතුවී ඔහු එය විසඳීමට උත්සාහ දරමින් සිටිනවා විය යුතුයයි මම සිතාගත්තෙමි. මෙවැනි වෙලාවට ප්‍රශ්න ඇසීමට යාමට වඩා හෝම්ස්ට තනිවම කල්පනා කිරීමට ඉඩහැරීම වඩාත් උචිත බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි. ඇම්බර්ලි මෙහේ ආවද? නෑ. අහා, මම මේ ඔහු ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ. හෝම්ස්ට වැඩි වෙලාවක් බලා සිටීමට සිදු නොවිය. ඇම්බර්ලි මහතා අපේ නිවසට පැමිණියේය. එහෙත් ඔහුගේ මුහුණේ දක්නට ලැබුණේ තවත් කැළඹීමට පත් ලකුණුයි. මට විදුලි පුවතක් ලැබුණ හෝම්ස් මහත්තයා, මේකෙන් මට කිසි දෙයක් තේරුම් ගන්න බෑ. නොවරදවාම හැකිඉක්මනින් පැමිණෙන්න. මෑතකදී ඔබට අහිමි වූ දේ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි. එල්මන්, දේවගැති නිවස. හවස 2:10ට ලිටල් පර්ලින්ටන් තැපැල් කාර්යාලයෙන් නෙවූ විදුලි පුවතක්. ලිටල් පර්ලින්ටන් තියෙන්නේ එසෙක්ස් ප්‍රාන්තයේ. මං හිතන හැටියට ෆ්‍රින්ටන් ඉඳලා ඒ තරම් දුරක් වෙන්න බෑ. කොහොම වුණත් ඔබ වහම පිටත් වෙලා යා යුතුයි ඇම්බර්ලි මහත්තයා, හෝම්ස් කීය. ඔබට මේ විදුලි පුවත ලැබිලා තියෙන්නේ වගකිව යුතු කෙනෙකුගෙන්. ඒ මේ ප්‍රදේශයේ දේවගැතිතුමාගෙන්. කෝවොට්සන්, මගේ ආගමික තොරතුරු නාමාවලිය ඔහොම ඉන්න බලන්න. ලිටල් පර්ලින්ටන්. ආ, මේ තියෙන්නේ විස්තර. ජේසී එල්මන්, එම්.ඒ. මුස්මුවර් සහ ලිටල් පර්ලින්ටන් බාර දේවගැතිතුමා. ඒ පැත්තට යන දුම්රියක් තියෙන්නේ කීයටද කියලා දුම්රිය කාලසටහන බලන්න වොට්සන්. ලිවර්පූල් වීදියේ දුම්රිය පොලෙන් හවස 5:20ට පිටත් වෙන දුම්රියක් තියෙනවා. අනර්ගයි වොට්සන්, ඔබත් යන්න ඇම්බර්ලි මහත්තයාගේ තනියට. ඔහුට උදව් සහ උපදෙස් ඕනෑ වෙන්න ඉඩ තියෙනවා. අපි මේ පරීක්ෂණයේ සංදිස්ථානයකට පැමිණී ඇති බව පැහැදිලියි. එහෙත් අපේ අනුග්‍රාහකයා නම් ගමනට පිටත්වීම සඳහා එතරම් උනන්දුවක් දැක්වූ බවක් නොපෙනුනි. මේක මහා තේරුමක් නැති වැඩක් හෝම්ස් මහත්තයා. මේ කොහේවත් ඉන්න මිනිහෙක් මට සිද්ධ වෙලා තියෙන කරදර කොහොමද දන්නේ? මේක කාලයත් මුදලුත් නාස්ති වෙන නිෂ්ඵල වැඩක්. මේ දේවගැතිතුමා මොනෝ හරි දන්නවා. නැත්තං ඔහු ඔබට විදුලි පුවතක් එවන එකක් නැහැ. ඔබ එන බව දන්වා වහාම විදුලි පුවතක් යවන්න. හෝම්ස් කීය. මම නම් හිතන්නේ නෑ මේ ගමන යා යුතු එකක් කියලා. ඇම්බර්ලි පිළිතුරු දුන්නේය. හෝම්ස්ගේ මුහුණෙන් මතුවූයේ අතිශයින්ම කෝපයට පත් ලකුණුය. මේ තරම් පැහැදිලි ලෙසම හෝඩුවාවක් තිබෙන බව දැනගෙනත් ඔබ යන්න ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණාම පොලිසියටත් මටත් ඔබ ගැන ඇතිවෙන්නේ ලොකු සැකයක් ඇම්බර්ලි මහත්තයා. අපිට හිතෙනවා ඔබ මේ පරීක්ෂණය ඉදිරියට ගෙනියන්න අවංකව සහයෝගය දෙන්නේ නැහැ කියලා. හෝම්ස්ගේ මේ ප්‍රකාශයෙන් අපේ අනුග්‍රාහකයා අප්‍රමාණ භීතියට පත් වූ බව පෙනුනේ. නෑ නෑ, ඔබ ඒ විදිහට කල්පනා කරනවා නම් මම යන්නම්. බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්නේ මොකක්ද? මේ ඈත ගමක ඉන්න දේවගැති තුමෙක් මගේ ප්‍රශ්නයට අදාළ කරුණු දන්නේ කොහොමද කියන එකයි. නමුත් ඔබ හිතනවා නම් මේ ගමන මම හිතනවා. හෝම් ශබ්ද නගා කීවේ දැඩි අවධාරණයකිනි. එයින්ම අපේ ගමන තීන්දු විය. අප නිවසින් පිටවී යාමට පෙර මා වෙනත් පැත්තකට කැඳවූ හෝම්ස් ඉතා වැදගත්යයි ඔහු සිතූ උපදෙසක් මට දුන්නේය. මතක තියාගන්න වොට්සන්, ඔබට කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි මේ මිනිහා ලිටල් පර්ලින්ටන් වලට යා යුතුමයි. යම් විදිහකින් ඔහු ඔබ මැඟහැරලා ගියොත්, එහෙමත් නැත්තම් යන්න බෑ කියලා ආපහු හැරුණොත් කළ යුත්තේ එකම දෙයයි. ළඟම තියෙන තැපැල් හලට ගිහින් පැන ගියා කියලා මට විදුලි පුවතක් එවන්න. ඒක එවිය යුත්තේ බේකර් වීදියේ ලිපිණයට. මං කොහෙට ගියත් ඒක මං ඉන්න තැනට ලැබෙන විදිහට මම කටයුතු සලස්වා ගන්නම්. ලිටල් පර්ලින්ටන් යනු පහසුවෙන් ළඟා විය හැකි ගම්මානයක් නොවේ. ලන්ඩනයේ සිට බොහෝ ඈතකට ප්‍රධාන දුම්රිය මාර්ගයේ තිබෙන දුම්රියකින් පළමුව ගමන් කළ යුතුය.
इन पशु दुम्रिय मंसांदिय किन वेनत दुम्रिय केट नंगी ऐत पिटिसर दक्वा वेटुनु अतुरु दुम्रिय मार्गयक गमन कल युतुय। मे गमन गन मगे हिते कोनुवी अत्ते इतरम सतुरुदायक मतक सटहन नोवे अप गमन कल पेदेस अधिक उनुसुम बवकिन युक्त विय। परिसरे हरहा हमागिये मुलु शरीरेम वियला दमु अतिशयिन्म उनुसुम सुलंगकी दुम्रिय गमन कलेद इबि गमनिन वीम अपगे नोसतुटट हेतु विय। मुलसिटम गमनट कैमत्तक नोदक्कु एम्बली बुम्मागेन सिटिया मिस कथा पहकट नेंबुरूये नत ओहु इंदहिट यमक कीवानम ए मे गमने निष्फलत्वय गन पलकल उपहासात्मक संधानक पमने। मुलु हैंदै वरुवम गतु गमनिन पसु अपि लिटिल पर्लिंटन दुम्रिय पोलट लंगा ऊवेमु। देवगति गृहय पिहिटा ऐत्ते एतन सिट सतपुम देखक दुरिन बव अपट असन्नट लभुने। अश्वकरत्तेक नंगी अपि एम दुर गमन कलेमु। सिरुरेन तरबारु स्वभावेन उडंगु देवगति तुमा ओहुगे कंतोरु खांबरेदी अप हमुविय। गमन पिटत्वीमट पेर अप ओहु वेत एवु विदुली पुवत ओहु हमुवे तिबुने। होंदाई महत्तुरुने मोनवद मगेन केरेन्न ओन अपि मे आवे ओबतुमा एवु विदुली पुवत निसा मम कीवेमि। मम एवु विदुली पुवत निसा मम काटवत विदुली पुवतक यव्वे नै। मम अदहस कले जोसाया एम्बली महत्त्यात ओहुगे बिरिंद सह नतियुनु मुदल गैन ओहुट यवु विदुली पुवत। महत्त्या मेक विहिलुवक्त एहम नम मम दैनगान्न कैमति मेक मोन अरमुन किन केरन विहिलुवत कियला। ओहे किव नम ऐति केनेक गैन मम कवदावत अहला नै। मं किसी केनुकुट विदुली पुवतक यव्वेत नै। देवगति तुमा कैगसुए कोपेनी। एम्बलित ममत पुदुमेन मुहुनट मुहुन बला गतिमो। समारविट कोतनक हरी पोडी वरदीमा कुनाद दन्ने ने। मेगमे देवगति निवास देखाक तियनवाद। मेतियेन्ने अपिकियु विदुली पुवत। अच्संकरति बेन्ने एल्मन नमिन। मेहतियेन्ने एकम देवगति गृहयाई महत्या। इन्ने एकम देवगति तुमाई। मेक मगे नम पाविच्चि करला होर मगदियाक। अनिवार्यम मेक पोलीसियन सोया बलिय युतुई। कोहमुना तोबत एक्क मे कथा बह तवदुरटत करगने अन्न मट उवमनावक नै। एम्बली महत्ता समग मम पारट बस्सेमि। अप पमिन सिटिये लंडने ऐति इतामत नोदियुनुम गम्मानेटेयै मट सितुनि। अप विदुली पनिविड कार्यालय वेत गियत एवन विट एय वसा दमा तिबुने। गम्माने दुरकथनयक्द नोवीय। केसे वेत दुम्रिय पोल वेत गिय पशु मम होम्स्ट दुरकथनयेन नमतुवेमि। अपे गमने अवसान प्रतिफलय गैन ओहुद विस्मयट पत्वु बव पेनुने। हरिम पुदुमाकारै वोट्सन। हरिम पुदुमाकारै ओबट मे रैम आपहु एन्न दुम्रियक्वत् नह नेद। मट कनगाटु ओबट आपहु एन्न विधियक् नैतुव ओय गम्माने रात्रिय गत करन्न सिद्ध वेन एकटै। नोदनुवत्कमिन मं ओबव पालु पलात्तक तानायमक बियकरु परिसरयकट यमु कला नेद। कोहोम उनत् ओबट सुंदरत्वय नरबीमट सोबादहम तियनवने वोट्सन्। सोबादहम सह जोसाया एम्बर्ली ओब मे देपक्षय समग समीप संबंधतावेन निन्न। मगे मित्रया ओहुट पहलु सिनावक यटपत् करगन्ना आयुरु मट यंतमिन असुने। एम्बर्ली मसुरु पुद्गलयकु लेस प्रकट वी तिबुने ऐद यन्न मट वेडिवेला यामट पेर देख गैनीमट हैकिविय। मे गमनट यन वियदम गैन ओहु मुल सिटम केंदिरी गामिन सिटियेय। गमनट कैमत दुन पसुवद अप गमन कलियुत्ते तुंगनी पंतिये तुम्रिय मैदिरियक बव ओहु अवधारणेन किया सिटियेय। एम्बर्ली ईलंगट कलबल कले तानायमे बिलगेवीमट सिदु विटाई। दुम्रियन आपसु लंडन नगरेट लंगा वेत्ति अप तेदिनाम सिटिये महत् वेहसकट मेन्म दडी कलकिरीमकटद पत्वाई। एम्बर्ली महत्या
ඔබ ලන්ඩන් නගරයෙන් පිටත් වෙලා යන්න කලින් බේකර් වීදියේ අපේ නිවහනට ඇවිත් ගියොත් හොඳයි. ෂර්ලොක් හෝම්ස් මහත්තයාට ඔබ වෙනුවෙන් දිය හැකි අලුත් උපදෙස් එහෙම තියෙනවාද දන්නේ නැහැ. ඒවත් ඉතින් ඊයේ දුන්න උපදෙස් වගේ නම් ඇති වැඩක් නෑ. ඇම්බර්ලි එසේ පැවසුවත් මා සමග අපේ නිවහනට පැමිණියේය. අප ආපසු පැමිණෙන වෙලාව සඳහන් කොට එදින උදේ මම ලිටල් පර්ලින්ටන් සිට හෝම්ස්ට විදුලි පුවතක් එවීමේ. එහෙත් තමා ලුවිෂාම් හි ඇම්බර්ලීගේ නිවස කරා යන බවත් අපේහි පැමිණිය යුතු බවත් දන්වමින් හෝම්ස් පණිවිඩයක් තබා ගොස් තිබුණේ. අප දෙදෙනා මීළඟට ලුවිෂාන් බලා පිටත් වී ගියමු. ඇම්බර්ලීගේ විසිත්ත කාමරයේ හෝම්ස්ට අමතරව තවත් අමුත්තෙකු සිටිනු දැක අපි මවිතයට පත්වීමු. මෙසොනික් මෝස්තරයේ කටුවක් ටයිපටියේ ගැසූ අලු පැහැති අවුකන්නාඩි පැළඳි උස පුද්ගලයා හෝම්ස් අසලින්ම අසුන්ගෙන සිටියේය. මේ තමයි මගේ මිත්‍ර බාකර් මහත්තයා, හෝම්ස් කීය. ඔබේ මේ ගැටලු සහගත පරීක්ෂණය ගැන ඔහු දැඩි උනන්දුවකින් හොයලා බලනවා. අපි දෙන්නා මේක පරීක්ෂා කිරීමට තීරණය කළේ දෙදෙනා එකතු වෙලා කලින් සැලසුම් කරගෙන නෙමෙයි. නමුත් අපි දෙන්නටම අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි. ඇම්බලි මහතා පුටුවේ වාඩි වූවා නොවේ ඒ මතට ඇද වැටුණා යැයි මට සිතුනේ. ළඟ එන අන්තරායක් පිළිබඳව ඔහුට ඉව වැටී ඇති සැටියකි. ඔහුගේ දැසේ මෙන්ම මුහුණේද අතිශයින්ම බියටපත් සලකුණු මම දුටුවෙමි. මොකක්ද හෝම්ස් මහත්තයා ඒ ප්‍රශ්නේ? මේකයි ප්‍රශ්නේ. ඔබ මලමිනිය දෙකට මොකද කළේ? ඇම්බර්ලි පුටුවෙන් ඉහළට එසවුනේ යටිගිරියෙන් නැඟූ විලාපයක් සමගයි. ඔහු කෙසඟ දෑත් අහසට දිගු කළේය. කට බාගෙට ඇරුණි. එක් මොහොතකට ඔහු දිස්සූයේ සතුන් ගොදුරට ගන්නා කිජු ලිහිණියකු විලසිනි. සත්‍ය ජොසයියා ඇම්බර්ලි කුමන තරාතිරමේ පුද්ගලයෙකු දැයි අපට වටහාගත හැකි වූයේ ඒ මොහොතේදී. ඒ ශරීරය මෙන්ම ආත්මයද විකෘති වී ගිය යක්ෂයෙකු නොවේද? ඔහු ආපසු පුටුව මතට ඇද වැටෙද්දී අතකින් කටවසා ගත්තේ කැස්සක් සැගවීමට තැත් කරන අයුරෙනි. ඒ දුටු හෝම්ස් ඇම්බර්ලි වෙත පැන්නේ ගොදුරකට කඩා පනින කොටියෙකු ලෙසයි. ඔහුගේ බෙල්ල ළඟින් අල්ලාගත් හෝම්ස් මහල්ලාගේ කට පහතට හරවා හිස පොළවට ලංකලේය. සුදු පැහැති පෙත්තක් ඔහුගේ දෙතොල් අතරින් බිමට වැටුණේ. ඔහෙට යන්න තියෙන ගමනට කෙටි පාරවල් නෑ. ජොසයියා ඇම්බර්ලි, හැම දෙයක්ම නියම පිළිවෙලටම අපි කරන තුරු ඔහෙට ඉවසන්න වෙනවා. මොකද බාකර් කියන්නේ? මං කුලීරියක් ගේට්ටුව ළඟ රඳවලයි ආවේ. පොලිස් ස්ථානයට තියෙන්නේ යාර කීපයක දුරක් පමණයි. අපි දෙන්නම මිනිහව අරගෙන යමු. වොට්සන්, ඔබ මෙහෙන් ඉන්න. මං පැය භාගෙන් එන්නම්. දියසායම් නිෂ්පාදකයා වයස්ගත වූවත් සිංහයකු මෙන් ශක්තිමත් විය. එහෙත් අපරාධකරුවන් මෙල්ලකොට පළපුරුද්දක් තිබූ දෙදෙනෙකු ඉදිරියේ ඔහුට ගැලවීමක් නොවීය. හෝම්ස් බාකර් දෙදෙනාගේ ග්‍රහණයෙන් මිදීමට ඇම්බර්ලි දැඩි උත්සාහයක් දැරුවේය. එහෙත් ඉතා අපහසුවෙන් ඔහු මෙල්ල කරගෙන කුලීරිය වෙත ඇදගෙන යන ලදී. හෝම්ස් ආපසු එනතුරු මම ඒ මෝසල නිවසේ රැඳී සිටියෙමි. පැය භාගයක් ගතවීමට පෙර ඔහු ආපසු පැමිණියේ තරුණ පොලිස් නිලධාරියෙකුද සමගයි. එතන රාජකාරී කටයුතු වලට උදව් වෙන්න මම බාකර්ව රඳවලා ආවා. ඔබට ඔහුව කවදාවත් හමු වෙලා නැහැ නේද වොට්සන්? සරේ මුහුදු තීරේ මට අල්ලන්නෙම නැති අපරාධ පරීක්ෂකයා තමා ඔහු. උස කළු මිනිහෙක් කියලා ඔබ කිව්වම ඉතුරු ටික හිතාගන්න මට අපහසු වුණේ නෑ. ඔහු තරමක හපනෙක්. මට මතකයි ඔහු බොහොම අමාරු ගැටලු කීපයක්ම සාර්ථකව විසඳලා දුන්නා. එහෙම නේද ඉන්ස්පෙක්ටර් මහත්තයා? ඔව්, ඔහු කීප වාරයක්ම අපේ පරීක්ෂණවල අතරමැදියෙක් හැටියට ක්‍රියා කළා. පොලිස් නිලධාරියා පැවසුවේ සත්‍ය කොටසක් සංගවා ගනිමිනි. හෝම්ස් නැවතත් කතා බහ ඇරඹුවේය. ඔහු අපරාධ පරීක්ෂණයට යොදාගන්නේ එතරම් ක්‍රමානුකූලව
පිළිගත් විදි නෙමෙයි. මමත් සමහර විට වැඩ කරන්නේ එහෙමයි. ඔබ දන්නවද අක්‍රමවත් පරීක්ෂණ විදිත් ඇතැම් විට ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් මම කියන්නද. ඇම්බර්ලි කැමැත්තෙන්ම යමක් කියන්න හැදුවොත් ඔහුට අනතුරු ඇඟවීමක් කරන්න පොලිසිය අනිවාර්යයෙන්ම බැඳී සිටිනවා. ඔබ කියාවි ඔහේ කියන ඕනෑම දෙයක් ඔහේට විරුද්ධව සාක්ෂියක් ලෙස උසාවියේදී ඉදිරිපත් කළ හැකි කියලා. එහෙම කිව්වා නම් මොකද වෙන්නේ? අර තක්කඩියා කිසි දෙයක් හෙලි කරන්නේ නැහැ. නමුත් දැන් බොරු බලපෑමක් මගින් බාකර්ටයි මටයි හැකි වුණා රහසක් එලිදරව් කරගන්න. සම්පූර්ණ පාපොච්චාරණයක් තරමට සාර්ථක රහසක් අපි එලිදරව් කරගත්තේ. එහෙම කියන්න එපා හෝම්ස් මහත්තයා. භාග්‍ය වෙලාවට අපට මේ දුරම එන්න තිබුණා සාමාන්‍ය පොලිස් ක්‍රියාමාර්ග වලින්. මේ අතුරුදහන් වීමේ පැමිණිල්ල ගැන අපෙත් යම් යම් අදහස් නොතිබුණා කියලා හිතන්න එපා. එහෙමනම් අපටත් අන්තිමේදී ඔහුව අත්අඩංගුවට ගන්න තිබුණා. ඔබ වැනි රහස් පරීක්ෂකයින් අපරාධ සෝදිසි කරන්නේ අවිධිමත් කෙටි ක්‍රම මගින්. ඒ ක්‍රම යොදා ගන්නට අපට නීතියෙන් ඉඩක් නැහැ. ඔබේ කෙටි ක්‍රම වලින් අපරාධකාරීන් ඉක්මනට අල්ලා ගැනීම නිසා මොකද වෙන්නේ? පොලිසියට ලැබිය යුතු ගෞරවය කීර්ති නාමය ඔබ පැහැර ගන්නවා. තරහ වෙන්න එපා කීවට. ඒ ගැන අපට ටිකක් හිතට අමාරුයි. ඒ වගේ ගෞරවය පැහැර ගැනීමක් මෙතන කොහොමටවත් සිදු වුණේ නෑ මැකිනුන් මහත්තයා. මං ඒ ගැන ඔබට සහතික වෙන්නම්. මේ අභිරහස හෙළි කර ගැනීම ගැන මගේ නම සඳහන් කිරීමටවත් අවශ්‍ය නෑ. මෙතනින් ඉදිරියට බාකර් ගැන කියනවා නම් මම ඔහුට දැනුම් දුම් කාරණා හැරෙන්න ඔහු කළ දෙයක් නෑ. පොලිස් පරීක්ෂකයා පත් වූයේ මහත් සැනසීමකට බව ඔහුගේ මුහුණෙන් පෙනුනේ. ඔබ ඉතා කරුණාවන්තයි හෝම්ස් මහත්තයා. සේවයේ අගෙයීමක් කළත් විවේචනයක් කළත් ඔබතුමාට නම් මේකෙන් ඒ හැටි බලපෑමක් නෑ. නමුත් පත්තර වාර්තාකාරයෝ ප්‍රශ්න අහන්න පටන් ගත්තාම පොලිසියට නම් මොන පැත්තකින්වත් සහනයක් නෑ. ඒක හරි. ඔවුන් ප්‍රශ්න අහන බව සැකයක් නෑ. ඒ නිසා ඒවාට සුදුසු පිළිතුරු සූදානම් කරගෙන ඉන්න එක හොඳයි. බොහොම බුද්ධිමත් පුවත්පත් වාර්තාකාරයෙක් ඔබෙන් අහාවි මෙහෙම. මේ සිද්ධිය පිළිබඳව ඔබේ හිතේ හරියටම සැකයක් ඇති වුණේ මොන කරුණ නිසාද? ඊළඟට මේක. කටයුතු සිද්ධ වුණේ මේ අයුරින් යන්න හිතා ගැනීමට ඔබට මඟ පෑදුනේ කුමන සිදුවීම් අනුපිළිවෙල නිසාද? පොලිස් පරීක්ෂකවරයාගේ මුහුණේ දිස්සූයේ මහා ප්‍රහේලිකාවකට මැදිවි අතරමන් වූ අයෙකුගේ ස්වරූපයකි. අපිට තවමත් ඇම්බර්ලිට විරුද්ධ සාක්ෂි කිසිම දෙයක් හමු වෙලා නැහෙනේ හෝම්ස් මහත්තයා. ඔබතුමා තමයි කිව්වේ ඇම්බර්ලිගේ බිරිඳටත් ප්‍රේයනස්ටත් මොකද කළේ කියලා ඇහුවම ඔහු සියදිවි නසා ගන්න හැදුවා කියලා. ඒක පාපොච්චාරණයක් කළාට සමානයි කියලා කියන්නේ ඔබතුමාමයි. මොනවද හෝම්ස් මහත්තයා ඔබතුමා ළඟ තියෙන අනික් සාක්ෂි? මලසිරුරු ඇත්තේ මේ අත ළඟමයි. එවැන්නක් සෝදිසි කිරීම සඳහා ඔබ කටයුතු සූදානම් කළාද? පොලිස් පටීන් තුන්දෙනෙක් මඟ එනවා. හොඳයි, එහෙමනම් ඔබට ප්‍රබල සාක්ෂි සොයාගත හැකි විදිය මම කියන්නම්. කුස්සියේ පෝරණුව යට නැත්තම් වත්තේ තැන් තැන් කාරා සෝදිසි කරලා බලන්න. එහෙටි වෙලාවක් ගත වෙන එකක් නෑ. මේගේ බොහොම පැරණි එකක්. ඒකට ජලනල සවි කරලා තියෙන්නේ පහු කාලෙක. ඒ හින්දා පාවිච්චි නොකර අතහැර දැමූ ලිඳක් වත්තේ කොහේ හරි ඇති. අන්න ඒක පරීක්ෂා කර ඔබේ වාසනාව උරඟා බලන්න. නමුත් ඔබ කොහොමද දන්නේ මෙහෙම දෙයක් සිදු වෙලා තියෙන බව? ඊළඟට ඒක කළේ කොහොමද කියලා මං ඔබට මුලින් කියා දෙන්නම්. ඒක කළේ කොහොමද කියලා ඊළඟට මම දෙන්නම් ඔබට අවශ්‍ය විසඳුම. නමුත් ඒ ඔක්කොටම කලින් මේ මිනිහා මොන ආකාරයේ මානසික තත්ත්වයක් ඇති කෙනෙක්ද කියලා අප තේරුම් ගත යුතුයි. මගේ හැඟීම නම් ඇම්බර්ලි මානසිකව විකෘති වූ පුද්ගලයෙක්. ඒ නිසා මට හිතෙනවා ඔහු ගිහින් අන්තිමටම නවතින්නේ එල්ලුම් ගහේ නෙමෙයි
මානසික විකෘති වූ භයානක අපරාධකාරීන්ට වෙන්නු රොඩ්මුවර් බන්ධනාගාරයේ. මේ වගේ මානසිකත්වයක් තිබුණු මිනිස්සු අද කාලයේ එංගලන්තයට වඩා අහන්න ලැබුණේ මධ්‍යකාලීන යුගයේ ඉතාලියේ. ඇම්බර්ලි අතිශයින්ම ලෝභ පුද්ගලයෙක්. ඒකෙන් ඔහුගේ බිරිඳ පීඩාවට පත් වෙලා ජීවිතය ගැන අතිශයින්ම කලකිරලා ඉන්න ඇති. මේ අතරේ ඇම්බර්ලි සමග චෙස් ක්‍රීඩා කරන තරුණ වෛද්‍යවරයා ගෙදර යන්න එන්න පටන් ගත්තා. ඇම්බර්ලි චෙස් ක්‍රීඩාවට අති දක්ෂයෙක්. ඉතා සූක්ෂමායුරින් යමක් සැලසුම් කිරීමට ඔහුගේ ඇති දක්ෂතාවය චෙස් ක්‍රීඩාවෙන් ලැබුණු එකක්. හැම මසුරු තැනැත්තාම වගේ ඔහු ඊර්ෂ්‍යාකාරයෙක්. ඔහුගේ ඊර්ෂ්‍යාව කොයිතරම් දරුණු වුණාද කිව්වොත් ඒක මානසික රෝගයක් තරමට බරපතල වුණා. කාරණා ඇතුව හෝ නැතුව ඔහු තමන්ගේ බිරිඳ හා වෛද්‍යවරයා ගැන සැකයක් ඇති කරගත්තා. ඔහු තීරණය කළා පළිගන්න. ඒක ඊටාම දක්ෂ විදියට සැලසුම් කළා. මේ බලන්න. හෝම්ස් බරාදය මැදින් අප නිවස තුලට කැඳවාගෙන ගියේය. මේ නිවසේ පදිංචිව සිටි කෙනෙකුට මෙන් ඔහුට නිවසේ පිහිටීම හොඳින් හුරු පුරුදු බව අපට පෙනුනි. ඔහු අප කැඳවාගෙන ගියේ ඇම්බර්ලීගේ ආරක්ෂක කාමරය වෙතයි. පෝ මේ තීන්තවල ගඳ තමා ඉවසන්න බැරි. පොලිස් පරීක්ෂකවරයා කීවේ නාසය හකුළුවමිනි. ඒක තමයි අපට ලැබුණු පළමුවැනි හෝඩුවාව. වොට්සන් දොස්තර මහත්තයා තමයි ඒක මුලින්ම නිරීක්ෂණය කළේ. ඔහුට එයින් නිගමනයකට එන්න බැරි වුණත් ඒ කාරණය දැක්කේ ඔහු. ඒ ගැන අප ඔහුට ස්තුති කළ යුතුයි. ඒකෙන් තමයි ගොදුර පිටුපස ලුහු බැඳීමට මම මුල් පියවර තැබුවේ. මේ වයසක මිනිහා මේ වෙලාවේ ඇයි අධික සැරගඳක් පිටවන ද්‍රව්‍ය ගෙනත් ගෙදර ගබඩා කළේ? පැහැදිලිවම ඔහුට ඕනෑ වුණා ගේ ඇතුලෙන් හැමෝ තවත් ගඳක් සඟවන්න. ගේ ඇතුලෙන් එවැනි දුර්ගන්ධයක් හැමුවාම ඔහු ගැන සැකයක් ඇති වෙනවා. ඊළඟට මගේ සිහියට ආවේ මෙන්න මේ සුරක්ෂිත කාමරයේ ඇති වැදගත්කම. මෙහි යකඩ දොර හා යකඩ ජනෙල් පියන් වැහුවම කාමරයේ මුද්‍රා තැබුණු කුටියකට සමාන වෙනවා. ඒ කාරණා දෙක එකට සම්බන්ධ කළොත් අපි යොමුවන්නේ කොතනටද? ඒක හරියට සොයාගන්න නම් මේ ගෙදර සෝදිසි කිරීම මා විසින් කළ යුතු බව මට වැටහුණා. මේක මහා සැක කටයුතු අභිරහසක් බව මේ වන විටත් මට අවබෝධ වෙලයි තිබුණේ. ඒකට හේතුව මම ඒ වන විටත් හෝමාකට් රංගශාලාවේ යම් පරීක්ෂාවක යෙදිලා සොයාගත්ත කරුණු. ඇම්බර්ලි තනියම නාට්‍ය නරඹන්න ගියා කියන ඔය දවසේ බී ආසන පේලියේ ආසන අංක 30වත් 32වත් කිසිම ප්‍රේක්ෂකෙක් එදා රාත්‍රී අසුන්ගෙන ඉඳලා නැහැ. එතකොට ඇම්බර්ලි රංගශාලාවේ නාට්‍යයක් නැරඹුවා කියන එක බොරුවක්. ඔහු අතින් ලොකු අතපසු වීමක් වුණා. ඒ තමයි මගේ දක්ෂ මිත්‍රයා වොට්සන්ට අර ටිකට් පත්තේ අංකය බලාගන්න ඉඩහැරීම. ඊළඟට මට මතුවුණු ප්‍රශ්නය තමයි ගේ හරිහැටි සෝදිසි කරන්නේ කොහොමද කියන එක. මම මගේ නියෝජිතයෙක් යවුවා රටේ යන්න පුළුවන් දුෂ්කරම ඈත කෙළවරට. එහි සිට ඔහු අපේ මිත්‍රයාට විදුලි පුවතක් කිව්වා. ඒක ලැබෙන්න සැලැස්සුවේ යන දවසේ රෑම ආපහු ලුවිෂාම් වලට එන්න නොහැකි වෙන විදිහට. ඔහු මේ ගමන මගාරින්න උත්සාහ කරන බව මා දැන හිටියා. ඒක වළක්වන්න දොස්තර වොට්සන්වත් ඒ සමග යවුවා. දේවගතතුමාගේ නම මම ලබාගත්තේ ආගමික තොරතුරු නාමාවලියෙන්. මං කියන කාරණා පැහැදිලිද? ඔබ ඉතා විශිෂ්ටායුරෙන් කටයුතු කර තිබෙනවා. කාගෙන්වත් බාධාවක් නොවන බවට විශ්වාසයෙන් මං ඇම්බර්ලිගේ බිඳින්න පටන් ගත්තා. ගෙවල් බිඳින වැඩේ මට හොඳින් කළ හැකි තවත් වෘත්තියක්. මං ඒකට යොමු වුණා නම් කිසිම සැකයක් නැහැ. මට අංක එකේ ගෙවල් බිඳින හොරෙක් වෙන්න තිබුණා. දැන් මම හොයාගත යුතු දේ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. ඔබට පෙනෙනවා ඇති මේ කාමරයට එන ගෑස් පයිප්පය ගමන් ගන්නේ බිත්තියේ පහළම කෙළවරෙන්. බිත්තිය පොළවට සම්බන්ධ වෙන තැනට බොහොම කිට්ටුවෙන්. ඊළඟට ඔබට පෙනෙනවා ඇති කාමරයෙන් පිටත ගෑස් පයිප්පයේ
එල් හැඩයක නැම්මක් සහ ඒ මත කරාමයක් ඇති බව. කරාමය පහු කරලා ගෑස් පයිප්පය ආරක්ෂිත කාමරයට බිත්තිය යටින් ඇතුළු වෙනවා. මීළඟට ඒ පයිප්පය බිත්තිය ඇතුළතින් සිවිලිම දක්වා ගිහින් සිවිලිමෙන් කාමරය තුලට ව්‍යුර්ථ වෙනවා. සිවිලිමට සවිකල එල්ලෙන පහනකින් ආවරණය වෙලා තිබුණත් පයිප්පේ කට හොඳටම ව්‍යුර්ථයි. ඒ හින්දා මේ එළියේ තිබෙන ගෑස් කාමරය ඇරලා ආරක්ෂිත කාමරය ගෑස් වලින් පිරවිය හැකියි. ඒ කාමරය තුලට මිනිස්සෙක් දමලා දොර වහලා පිටත කරාමය ඇරියොත් ඔහුට මිනිත්තු දෙකකට වඩා සිහියෙන් ඉන්න හැකි වේවි කියලා මම හිතන්නේ නෑ. මොන ප්‍රයෝගයකින් අර දෙන්නව ආරක්ෂක කාමරයට යවුවද මම දන්නේ නෑ. නමුත් ඇතුළට ගියාට පස්සේ ඇම්බර්ලිගෙන් ඔවුනට අනුකම්පාවක් තිබුණේ නෑ. පොලිස් පරීක්ෂකවරයා ගෑස් පයිප්පය උනන්දුවෙන් පරීක්ෂා කළේය. අපේ පොලිස් බටේකුට ගෑස් ගඳ දැනිලා තියෙනවා. නමුත් ජනෙල් දොරවල් හොඳින් ඇරලා තීන්තවල ගඳත් ආවම ගෑස් ගඳේ විශේෂයක් ඔහුට තේරුණේ නෑ. තීන්ත ගාන වැඩේ ඇම්බර්ලි කලින් දවසේ පටන් අරගෙනයි තිබුණේ. ඊළඟට ඔබ මොකද කළේ හෝම්ස් මහත්තයා? ඊළඟට මට මුහුණ දෙන්න උනේ කොහොමටවත් බලාපොරොත්තු නොවූ දෙයකට. අදූදේ එළිවෙන පාන්දර කෑම කාමරයේ ජනේලයකින් මම මේගෙට රිංගන්න උත්සාහ කළා. මට දැනුණා එක්වරම කවුදෝ මගේ පිටිපස්සෙන් අත දමලා බෙල්ල ළඟින් තද වෙන්න අල්ල ගන්න හැටි. කටහඬකුත් ඇහුණා. හොර තක්කඩියා, මොනවද මිනිහෝ උඹ කරන්න හදන්නේ? හිස පොඩ්ඩක් ආපහු හැරවලා බැලුවමයි මම දැක්කේ මගේ මිත්‍ර බාකර්ගේ වර්ණවත් උපැස්සුවල. මාව කවුද කියලා ඔහුත් හඳුන ගත්තා. දැන් අපි දෙන්නටම හිනා. ඔහු මේ පරීක්ෂණය සඳහා යොදවා තියෙන්නේ දොස්තර රේ ඇර්නස්ට්ගේ පවුලේ උදවිය. ඔවුනටත් හිතිලා තියෙනවා මෙතන ඇම්බර්ලිගේ කෛරාටික වැඩපිළිවෙලක් ඇති බව. බාකර්ලි දින ගණනක් තිස්සේ ගෙදරට යන්නේන අය ගැන පරීක්ෂාවෙන් ඉඳලා තියෙන්නේ. ඔහු දැකලා තියෙනවා දොස්තර වොට්සන් මේ ගෙදරට ඇවිත් ගිය හැටි. වොට්සන් ගැන බාකර්ගේ හිතේ ලොකු සැකයක් මතුවෙලා තියෙනවා. නමුත් වොට්සන්ව අල්ලගන්න ඔහුට හැකි වුණේ නෑ. මං ඔහුට කිව්වා මේ සිද්ධිය ගැන මම හොයා ගනිපු තොරතුරු. ඊට පස්සේ ඉතිරි ටික අප දෙදෙනා කළේ එකටයි. ඇයි ඉතින් ඔහුත් එක හවුලේ වැඩ කළේ? ඇයි අපිත් එක්ක කටයුතු නොකළේ? පොලිස් නිලධාරියා ඇසීය. ඒ අර මගේ හිතේ ඇති වුණු සැකය. බොරු රඟපෑමක් මගින් ඇම්බර්ලිට දමලා ක්ෂණික ප්‍රතිචාර නිරීක්ෂණය කරන්න. මම හිතන්නේ නෑ ඔබට ඒ තරම් දුරකට පරීක්ෂණය ඉදිරියට ගෙනියන්න හැකියාව තිබුණා කියලා. හෝම්ස් මහත්තයා, ඔබ පොරොන්දු වුණා ඔබ මේ අපරාධ පරීක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා හොයාගෙන තිබෙන දේවල් ඔක්කොම පොලිසියට ඉදිරිපත් කරනවා කියලා. සත්‍යකින්ම ඔව්. මම හැමදාමත් කළේ ඒ විදිහටයි. ඒක මගේ සිරිත. පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මං ඔබට ස්තුතිවන්ත වෙනවා හෝම්ස් මහත්තයා. ඔබ කියන්න වගේ මේක විනිවිද පෙනෙන පරීක්ෂණයක්. මලසිරුරු හොයාගන්න එක ඒ තරම් අපහසු වෙන එකක් නැහැ. මං ඔබට පෙන්වන්නම් ඊතම ඛේදජනක අන්දමේ සාක්ෂියක්. මට විශ්වාසයි ඇම්බර්ලි මේක කොහොමටවත් දකින්න නැහැ. ඔබට ප්‍රතිඵල ලබා ගන්න ඕනේ නම් කළ යුත්තේ එක දෙයයි. මැකිනොන් මහත්තයා, ඔබ හිතන්න එය අපරාධයට ගොදුරු වී ඉන්න තැනැත්තා ඔබයි කියලා. එතකොට ඔබ ඊළඟට ගන්න පියවර මොකක්ද? මේක තරමක් දුරට සිතේ මවා ගන්නා ලෝකයකට පිවිසීමක් කියන්නත් පුළුවනි. නමුත් ඒකෙන් ලැබෙනවා ලොකු ප්‍රයෝජනයක්. හොඳයි, අපි මොහොතකට හිතමු මේ යකඩ දොර තිබෙන කාමරයේ හිර කර ඉන්නේ ඔබ කියලා. ඔබට ජීවත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ මිනිත්තු දෙකක් පමණයි. දොරේ අනෙක් පැත්තට වෙලා ඔබට නිന്ദා අපහාස කරමින් ඉන්න තව මොහොතකින් ඔබව මරා දමන තිරිසන් මිනිහාගෙන් පළිගන්න ඔබට කළ හැකි දේ මොකක්ද? පණිවිඩයක් ලියා තැබීම. හරියට හරි. ඔබ මිය ගිය හැටි ගැන අනෙක් මිනිසුන්ට දැනුම් දීමට යමක් ලියා තියෙනවා. කඩදාසියක ලියා තබලා වැඩක් නෑ. ඒක ඔහු දකිනවා. නමුත් බිත්තියේ ලියා තැබුවොත්
කවුරු හරි කවදා හරි දකින්න ඉඩ තියෙනවා. දැන් බලන්න මෙන්න මෙතන. බිත්තියේ පහළම පොළවට හොඳටම ළඟින් දම්පාට කාබන් පැන්සලකින් ලියා තිබෙනවා. අප අපව එපමණයි. ඔබට ඒකෙන් හිතා ගන්න පුළුවන් මොකක්ද? මේ පොළවේ සිට අඩියක් පමණ ඉහළින් මරණයට පත් වූ මිනිහා මිය යමින් සිටියදී මේක ලියා තිබෙන්නේ. ඌමනා දේ ලියලා ඉවර වෙන්න කලින් ඔහුට සිහිය නැති වෙන්න ඇති. ඔහුට ලියන්න ඌමනා වෙන්න ඇත්තේ අපව මරා දැම්මා කියලා. මම ඒක තේරුම් ගත්තේ එහෙමයි. මලසිරුර සමගාර දම්පැහැති කාබන් පැන්සල් කැබැල්ලත් හොයා ගත්තොත් ඒ ගැනත් බලන බවට මම ඔබට පොරොන්දු වෙන්නම්. අර නැති වුණා කිව් සුරකුම්පත් ඔහු ළඟ තිබුණු බව හෙළි වුණා. ඒ හැම දෙයක්ම ඔහු ආරක්ෂා සහිතව කොහේ හරි සංගවා ඇති. අර ජෝඩුව පැන ගියා කියන කතාව මිනිසුන්ට අමතක වෙලා ගියාම ඔහු කියන්නේ ඉඩ තිබුණා ඒවා කොහේ හරි තිබිලා ඔහුට හමු වුණා කියලා. එහෙම නැත්තම් මේ ජෝඩුව කනගාටු හිතිලා ඒවා අපහු එව්ව කියලා. ඔබට හැම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා හෝම්ස් මහත්තයා. මේ ජෝඩුව මරා දැම්ම වුණත් ඇම්බර්ලි තමන්ගේ ගැලවීමට පොලිසියට දැනුම් දෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් මට තේරුම් ගන්න බැරි පොලිසියෙන් කිව්වාම ඇයි ඔහු ඔබතුමා හමු වෙන්න ගියේ? මේ මුළු අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයම මුලා කිරීමේ අරමුණෙන් කොයිතරම් සූක්ෂම විදිහට ඔහු ඒ වැඩේ කළාද කිව්වොත් ඔහුට ඇති වුණා පුදුමාකාර ආත්ම විශ්වාසයක්. ඔහු හිතුවා මේ ලෝකයේ කිසි කෙනෙකුට ඔහුගේ අපරාධය හෙළි කරගන්න බැරි වේවි කියලා. කවුරු හරි අසල්වැසියෙක් සැක හිතලා මොනවා හරි කිව්වොත් ඔහු මෙහෙම කියන්න ඉඩ තිබුණා. බලන්න මම පොලිසියට කිව්වා. එච්චර විතරක් නෙමෙයි ෂර්ලොක් හෝම්ස් මහත්තයාටත් කියලා සෝදිසි කෙරෙව්වා කියලා. පොලිස් නිලධාරියා සිනාසුනේය. මේක නම් මට මතක ඇති කාලෙක දකින්න නොලැබුණු දරුණු අපරාධකාරයෙකුගේ වැඩක්. දින කීපයකට පසු අපේ නිවහනේදී මගේ මිත්‍රයා නෝත්සරේ ඔබ්සර්වර් පුවත්පතේ පිටපත මා වෙත විසි කළේය. එහි පළ වී තිබූ ප්‍රවෘත්තිය මම කියවා බැලීමි. ද හැවන් මැදුරේ භීෂණය. අතිවිශිෂ්ට පොලිස් පරීක්ෂණය. ඇම්බර්ලි මිනී මැරුම පිළිබඳ සම්පූර්ණ විස්තරයක් වූ එහි අවසංචේදයේ මෙසේද සඳහන් විය. තීන්තවලින් හා ගෑස්වලින් හැමු දුර්ගන්ධය හමුවේ සැඟවියා හැකිව තිබූ අබිරහසක් පොලිස් පරීක්ෂක මැකිනොන්ගේ තීක්ෂණ බුද්ධි මහිමයෙන් ලොවට හෙළි විය. මරණය සිදු වී ඇත්තේ ආරක්ෂක කාමරයේ විය යුතුයැයි ස්ථිර නිගමනයකට පැමිණි පොලිස් නිලධාරියා මලසිරුර තිබිය යුත්තේ පාවිච්චියට නොගන්නා ලිඳක විය යුතුයැයි තීරණය කොට ඇත. ඔහු සිතූ පරිදිම අත්හැර දමා තිබූ පාළු ලිඳේ මතුපිට බලුකූඩුවකින් ආවරණය කොට තිබුණි. එහි පතුලේ තිබී මලසිරුරු සොයා ගැනීමට හැකි විය. අපේ පොලිස් අපරාධ පරීක්ෂකයන්ගේ පරිණත බුද්ධියේ මහිමේ කියාපාන අපූරු නිදසුනක් වන මෙය අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ නොමැකෙන ලෙසින් සටහන් වනු ඇත. හොඳයි වොට්සන්, හොඳයි. මැකිනොන් කියන්නේ බොහොම දක්ෂයේ. හෝම්ස් පැවසුවේ සිනා මුසු මුහුණෙනි. ඒ වුණත් ඔබේ කතාන්දරවලත් මේ සිද්ධිය වාර්තා කරලා තියන්න. කවදා හරි දවසක මිනිස්සු ඇත්ත කතාන්දරය දැනගත්තට කමක් නෑ.